Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. අද පැය 2යි විනාඩි 20ක කාලයක් විදුලිය කපාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. අද සිට එළඹෙන 25 වනදා දක්වා පැය 2යි විනාඩි 20ක් විදුලිය කපාදු කිරීමට නියමිතයි. පෙරළි ලක්ෂපාන බලාගාරයේ අදියර 1 ක්‍රියාත්මක නොවීම වෙස්ට් කෝස්ට් බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සඳහා ඉන්ධන නැතිකම සහ විදුලි ඉල්ලුමේ පවතින හදිසි ඉහළ යාම නිසා මෙලෙස දීර්ඝ විදුලි කපාදුවකට යාමට සිදු වූ බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසන්නේ. මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසුවේ ගල්ලඟුරු ලැබුණේ නැත්නම් විදුලි කපාදුව තවත් දීර්ඝ කිරීමට සිදු වන බවයි. අපි අද හෙට ගල්ලඟුරු ආනයනේ නොකළොත් එහෙම අපිට සිදු වෙනවා ඔක්තෝබර් මාසේ 28 වෙනිදායින් පස්සේ වගේ මේ සියලුම විදුලි ජනන යන්ත්‍ර අක්‍රිය කිරීමට. එදායින් පස්සේ අපිට සිදු වෙනවා මේ මෙගවට් 900ක් නිපදවන ගල්ලංගුරු මගින් ක්‍රියාත්මක වෙන ජනන යන්ත්‍ර තුනම අක්‍රිය කිරීමට. ප්ලාන් තුනම වහන්න උත්තේම අපිට අඩුම තරමේ පැය 10ක 12ක විදුලි කප්පාදුව සඳහා යෑමට සිදු වෙන එකට හේතුව එකම හේතුව තමයි අපි දන්නවා ගල්ලංගුරු වලින් 35ක් 40ක් පමණ නිපදවනවා අපිට අවශ්‍ය විදුලි ප්‍රමාණය. අඩුම තරමේ ගල්ලංගුරු ලංකාවට ඔක්තෝබර් මාසේ පාර්ශ්වෙන්ද කලින් අනිවාර්යයෙන්ම අපි ලබා ගත යුතුයි කියන පදනමේ තමයි ඉන්නේ. එහෙම නැත්නම් එහෙම දීර්ඝකාලීන විදුලි කප්පාදුව සඳහා යෑමේ ඉඩකඩ බොහෝ දුරට තියෙනවා. මේ සම්බන්ධයෙන් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සඳහනේ කැඳවුම් කරු ආනන්ද පාලිත දැක්වේ මෙවන් අදහසක්. මේ ගල්ලංගුරු ටෙන්ඩරේ අර්බුදය මතුවේ මහජන උපේතා කොමිසම තමන්ගේ වගකීම ඉටු කරන්නේ නැහැ. ඇමතිවරයෙකුට රජයේ තමන්ගේ වගකීම ඉටු කරලා නැහැ. කෙල්ල මොහොත තියාගෙන බිලියන ගණන් ප්‍රමාද ගාස්තු කරන රජයට මේ කළුවරේ තිබීම වැළැක්වීම ජනතාවගේ රැකියාව රැකීම වැළැක්වීම සඳහා වහාම ගල්ලංගුරු නැව 21 ගෙන්වීමට කඩිනම් පියවරගෙන අවශ්‍ය මුදල් වෙන් කළ හැකි ඒ සඳහා කඩිනම් පියවර ගත යුතු පැය 12-10 ගණන් කතා කිරීමනේ. එහෙම වුණොත් විදුලි බල අමාත්‍යංශ ජනතාවට කරන කාලය වැඩි ආයතනෝ වී කියලා පැහැදිලිව කියන කළුවරේ තියන්නයි මිල වැඩි කරන්නයි නෙමෙයි විදුලි බල මණ්ඩලයයි මහජන උපේතා කොමිසමයි පත් කරලා තියෙන්නේ. Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්.